මලඟටම තවරන් වෙලා හිනින්න ලියන නුවන් පියා මා සිතාව සැතපෙන නින්දේ නොපුර හෝප්‍රියේ පාසු ලැගිල්ලේ හදනම් අවදි නොවේ කුසුම් කැකුල නිදනාතුලා අපාවට පරිසරය ඉතාම අලංකාර වෙලා තියෙන්නේ විවිධ ගස් වර්ග නිසා. දැන් බැරි වෙලාවත් එකම ගස් වර්ගයක් තිබුණා නම් මේ පරිසරය මේ තරම් ලස්සන වෙන්නේ නැහැ. සහ පරිසරය පවතින්නේත් නැහැ. ඒ වගේම තමයි මම හිතනවා මේ මිනිස් හනත්. දැන් මිනිස් හන වුණත් අපි කෝට තිබුණා නම් එකම හනක්. මිනිස්සු මනුෂ්‍ය ප්‍රජාවටම එකම හනක් තිබ්බනම් එක මහ බල කන්දුස් ක්‍රියාවක් වෙනවා. සමහර විට එහෙම තිබුණා නම් අපි එකම හඬක සංරචකයක් බවට පත් වෙන්නත් තිබුණා. හැබැයි දැන් මේ කාරණාව ගායනයේට මේ අදාළ කරගත්තොත් එහෙමනම් ඒක තාම නරක දෙයක් බවට පත් වෙනවා. කියන්නේ හැම තිස්සෙම ගායනය සඳහා විවිධ හඬ විවිධත්වය ගායනයේ ඉල්ලා හිටිනවා.
ගායනය අලංකාර කරනවා, ගායනය පෝෂණය කරනවා. හඬ ගැන මෙච්චර කියන්න සිද්ධ වුණේ හඬ ප්‍රමුඛ කරගත්ත ගාන්ධර්වෙක්. කියන්නේ ඕන ගාන්ධර්වගේ හඬ ප්‍රමුඛයි තමයි. නමුත් හඬ නිසා විශේෂ වශයෙන් යමක් සඳහන් කළ යුතු ගාන්ධර්වෙක් අද අපේ සභාවට පැමිණ සිටින නිසා WD ආරසිංහ මහතාණනි, ඔහුගේ පුත්‍රරත්න හර්ෂදේව ආරසිංහ පුත්‍රයාණනි, පුත්‍රය කියන්නේ එතන මට නිකන් මචං කියන්න පුළුවන්, අපි දෙන්නට මචං කියා ගන්න පුළුවන්. එතකොට මගේ පළවෙනි ප්‍රශ්නය, මේ ඇයි මේ පුතාට හර්ෂදේව කියලා නම දැම්මේ? මේ හා සංස්කෘත නාට්‍යකරුවෙක්ගේ නමක්. ඉතාම හොඳ ප්‍රශ්නයක් ජයන්ත මහත්මයා. ඒත් කලින් මං කියන්නම්, තමයි නේද විනාඩි බය ගත්ත කියන්නේ. ඒ කියන්නේ මුලින්ම මම ඉතාම ආඩම්බර වෙනවා, සිය ශක්ති නැවති මගේ ආදරණීය සංගීත කණ්ඩායමත් එක්ක මේ ගායනා කරන ලැබීම පිළිබඳ මගේ මොකද මගේ ඉතාම හිතමිත්‍ර බොහොම ඉතාම අවුරුදු 25ක් 30ක් සමහරට 40ක් අපේ ආනන්ද පෙරේරා මම එක වයස ආනන්ද වැවයි. මේ නමුත් මේ මං හිතන්නේ අපි දෙන්නගේ හිතවත්තුමා මේ ඇයි අශෝක පෙරේරා මල්ලි මේ අනිසාවද අපි අශෝක අවුරුදු 40කට වැඩි අපේ යාළුකම. ඉතින් ඒක තමයි පළවෙනි ආදම්බරේ. දෙවෙනි එක තමයි ප්‍රවීණ චිත්තපට අධ්‍යක්ෂක, ප්‍රවීණ ටෙලිනාට්‍යවේදී, ප්‍රවීණ ග්‍රන්ථකතුවර, ප්‍රවීණ මාධ්‍යවේදී ජයන්ත තන්සිරි මහත්මයාත් එක්ක අද මේ සාකච්ඡාවට මේ මිහිරි හෝරා කීපයට සම්බන්ධ ලැබීම ඉතාම සතුටට පත් වෙනවා මම ඇත්තවසින්. අනිත් එක තමයි ඔබ දන්නවා, ඔබේ සිළු දෙනා දන්නවා අපේ මේ හිතවත්තු මම දැන් අවුරුදු 4කට කිප් වෙන කාලයක් අසීපෙන් හිටියා. ඉතින් අත්තම තාම 100ක් ගුණ නැහැ. නමුත් ගායන කළ යුතුයි, ගායන ශිල්පියෙක් විදිහට නිකම් ඉන්න දෑනේ ජයන්ත මහත්මයා. ඒක නිසා අද වෙටරන් සම්බන්ධ වුණේ. ඉතින් මගේ පුතා ඉතාම හොඳට ගායනා කරනවානේ. ඒක නිසා මම කල්පනා කළා රයිට් එනම් මේ වැටසරාණී ආකෘතියත් මේ ක්‍රමේනි. තාත්තයි දුවයි අම්මයි දුවයි එහෙම නෑනේ. ඒක නිසා ඉතින් පුතත් එකයිලා සම්බන්ධ වුණා ප්‍රෝග්‍රෑම් එකට. ඔව්, ඔබ ඉස්සෙල්ලාම ගායනා කරපු ගීතය මං හිතන්නේ ඔබේ අතිශය ජනප්‍රිය ගීතයක්, මා ළඟටම තව ලං වෙලා හිඳින්න නිහඬ ලුවන් පියා. ඇත්ත වශයෙන්ම මේ ආචාර්ය අජන්තා රණසිංහන් මේ ගීතය රචනා කළේ. ඔව්. දැන් අජන්තා රණසිංහන් කියන්නේ අපේ රටේ ඉන්න සිට අපේ රටේ හිටපු තවම විශිෂ්ට ගීත රචකයෙක්. අනිවාර්යයෙන්ම මං හිතනවා ඔබ එක්ක ලොකු ඇසුරකුත් තිබුණායි කියලා ආචාර්ය. අනිවාර්යයෙන්ම තිබුණා. දැන් හැබැයි දැන් ඔබ මේ ගායන ක්ෂේත්‍රයට ඇවිල්ලා සැහැණ කාලයක් වෙනවා. මමද? ඔව්. මම ගායන ක්ෂේත්‍රේ ආවේ ජයන්ත මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මං හිතන විදියට තුන්වෙනි අවුරුද්දේ ඉන්නකොට. සාමාන්‍යයෙන් ඔය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉන්නකත් එහෙම නැත්නම් ඊට කලින් විශ්වවිද්‍යාලයට කලින් ඔය රජයේ සංගීත විද්‍යාලයේ කාලෙත් ගායකයෝ බිහි වුණා. හැබැයි මට හිතෙන්නේ ඔය ගායකයෝ ගායන ශිල්පියෝ පින්නියන් බිහි වුණේ මං හිතන්නේ ආයතනයෙන් පිටවට පස්සේ. නමුත් මම විශේෂ ඇතුලේ තුන්වෙනි අවුරුද්දේ ඉන්නකොට ගායන ශිල්පියෙක් වුණා. ඒ කොහොමද? කටහඬ පරීක්ෂණ තුනයි ගුවන් විදුලියේ කාලේ. ෆස්ට් ඔඩිෂන්, සෙකන්ඩ් ඔඩිෂන්, තර්ඩ් ඔඩිෂන්. කටහඬ පරීක්ෂණ තුනයි. පළවෙනි පරීක්ෂණේ 1979, 78, 2, 79, 3, 81 හෝ 81 වගේ මට මතක. ඉතින් ඒ පරීක්ෂණ තුනෙන් ඉතාම ඉහළින් ලකුණු අරගෙන සමත්ුනේ මං. හැබැයි අපිට ලකුණු මෙහෙම කියලා කිව්වේ නෑ. නමුත් මට ආරංචි වුණා, මට වැඩිම ලකුණු තිබුණා කියලා ඔඩිෂන් එකේ. හර්ෂේ පුතා, දැන් මේ ඔබ මං හිතන්නේ ඔබේ පියාගේ ගීත සියල්ලම වගේ ශ්‍රවණය කළා ඇති. ඔව්, ඔක්කොම අහලා තියෙනවානේ. මේ ඔබ වඩාත් කැමති ගීතය මොකද්ද පියාගේ? මම ගොඩක් ආසයි, يعني මාළඟට තවලං වෙලා කියන එකට මම බොහොමත් ආසයි. ඉරතනියට කියලා ගීයක් තියෙනවා. ආ, ඉරතනියට කියලා. ඒක තමයි මම කැමති වුනේ. කැමතිද? දැන් අපි දන්නවා දැන් ගීතවල ආකෘතිය ගත්තත් ඔබේ પરම්පරාවේ අය ගායනා කරන ගීත වලට වඩා
වෙනස් ආකෘතික ගීතවලට තමයි ඔබේ පිය පරම්පරාවේ අය ගීත ගායනා කළේ. මම ඉස්සෙල්ලාම අඳුරගන්න කැමති හර්ෂදේව ඔබ මේ දෙකෙන් කොයි පැත්තද අලිදියන් ඉන්නේ? එහෙම නැත්නම් මේ දෙකෙන් පෝෂණ ලෝමින් තෙවන මාර්ගයක යනවාද? එහෙම නැත්නම් ඔබත් නිශ්චිතවම නාබරපුරකට ඈත් වෙනවද? වැරණි පරපුරේ ඉන්නවද? එහෙම නැත්නම් ඒ දෙකෙන්ම පෝෂණ ලබන තෙවන පරපුරකට ඈත් වෙනවද? මම හිතන්නේ ඔය දැන් ඔය බෙදීම කරන්නේ මේ අවුරුදු සහ වයස් වලින්නේ. පරණ පරපුර, නව පරපුර, තෙවන පරපුර එහෙම. මම මගේ කියන්නේ පෞද්ගලික මතය තමයි එහෙම මේ සංගීතේ එහෙම බෙදන්නේ නැතුව හොඳ පරපුර නරක පරපුර කියලා බෙදලා හොඳ පැත්තේ හිටියත් හොඳයි. එතකොට මම සාමාන්‍යයෙන් තාත්තගේ සින්දුවටත් කැමති. ඊටත් කලින් අපේ දැන් ආරචන්සර කියන මගේ අපේ අම්මගේ තාත්ත සීයා. ඒ ඒ පීස අවුරුදු 70කට 60කට කලින් තිබ්බ සින්දු සමහර සින්දු හොඳයි. ඒ කාලෙත් හොඳ නැති සින්දු තියෙනවා. අර එහෙම හොඳ නරක බෙදගෙන හැම පැත්තටම අඩිය තියන් ඔබ හරි හොඳ කතාවක් කිව්ව. ඔබට එහෙම කියන්නේ අයිතියකුත් තියෙනවා. මොකද එකක් තමයි ඔබේ පියාගේ පැත්පත් පාර්ශ්වෙන් වගේම ඔබගේ මවගේ පාර්ශ්වෙනුත් ඔබට ලොකු සංගීත උරුමයක් තියෙනවා. ඔබගේ මව, ඔබගේ මවගේ පියා තමයි ආර්ය චන්දසේන කියන අපේ රටේ හිටපු විශිෂ්ට සංගීතවේදියා, සංගීතඥයා. දැන් ඒ නිසා මම හිතනවා ඔබත් එක්ක බොහෝ දේ කතා කරන්න අපිට තියෙයි කියලා. අපි දෙවන ගීතයට යමු. හිත නාඳුනුන කිරිල්ලි. මේ ගීතේ රචනා කළා තියෙන නිලාර් එම් කාසිම්, සංගීතේ එච් එම් ජයවර්ධන. හැඟුම් සලන්නේ
එකත පුලක් දීපලයන් යන ඉගිලි එකත පුලක් දීපලයන් යන ඉගිලි ඔබේ ගම්පලාත උඩුනුවර ඔබ අධ්‍යාපන ලැබී පිළිවෙතලාව මහාවිද්‍යාලය ඔබ අරදම් ලංකාතිලකී කියන ගම ඔව් ලංකාතිලකී ඔව් ලංකාතිලකී තමයි ගම එතකොට මං හිතන්නේ හතර පහ වසර නිකන් ගමේ ඉස්කෝලේ ගියා ඊට පස්සේ පිළිමුතරම් මධ්‍ය මහාවිද්‍යාලයේ ඒ කාලේ මහාවිද්‍යාලයේ සීනියර් ස්කූල් එකේ කාලේ එතකොට පේරාදීනේ සීනියර් පිළිමුතර සීනියර් එහෙම නැතිනේ ඔව් ඉතින් අතුරත් විභාගයක් තිබුණා අතුරත් විභාගයෙන් සමත් වෙලා ඉස්කෝලේ ගියා අතුරත් උනා අවුරුදු 8 9 ඉඳලා ගීත ගායනා කරනවා ගෙදර ඒ කාලේ ධර්මදාස වල්පොල එච්.ආර්. දෞතුපල් ඔයගේ විදිහටම ගායනා කරන්නේ. ඉතින් ඔයා ගායනා කරනකොට ඉතින් ගෙදර ගමේ මඟුල් ගෙවලට මම සින්දු කියන්නේ නැන්නේ. පොඩි කාලේ. ඉතින් ගියාම අර උස ගස්තර මැද බඳින ස්පීකර් එක ලවුඩ් ස්පීකර්ස්. ලවුඩ් ස්පීකර්. ඒක බැඳලා ඊට පස්සේ අර මයික් එක ඇතුළ මේ රවුම් පොල්ට කොටි මයික් එක. ඕකෙන් මම කට ළඟට ගල්ලා සින්දුව කියනවා. කියනකොට ගෙදර අපේ අම්මලා හැම එළියට බහැලා ගෙදර මිදුලේ ඉඳලා අනේ සින්දු අහනවා. ඉතින් ඉතර රහසයි. ඔව්. ඉතින් ගමේ අවට කට්ටියක් තියලා ඉතින් අහගෙන ඉන්න. ඉතින් මං කියන ටොප් එකට සින්දු ටික. කියලා ඔහම ඉතින් පටන් ගත්තා. හරි. අපි හරිම රසවත් අතීතවර්ජනයක් ආරම්භ කළේ. අපි විරාමයට ගිහින් යමු. ආරි ඔබ ඉතාම රසවත් කතාවක් කියමින් හිටියේ මං හිතන්නේ මේ විරාමයත් මමත් යන දෙකම ඔබට බාධා කළා කියලා. දැන් අපිට හොඳටම පේනවා තාත්තා මේ කතා කරන විදිහට තාත්තට මේ සංගීත අනුප්‍රාණය ලැබෙන්න ගාකේ පරිසරයේ බලපෑමක් කළා කියලා. එතකොට දැන් ඔබට බොහෝ වෙලාවට දකින්න හම්බෙන්නේ ඒ පියා ඇසුරේ තිබිච්ච මෙව නැත්තම් පියාගේ මිත්‍රයෝ පියාගේ සගයෝ තර ඔවුන් එක්ක තිබිච්ච සංගීත සම්භාෂණ. දැන් ඒ ඇසුරෙන් ඔබ කොහොමද මේ ඔබේ ගමනකට එන්නේ? මම හිතන්නේ මට මේ ආභාෂ දැන් ඕන කෙනෙක්ට මේ අර මොනවද කියලා කියන්නේ මේ ජීන්ස් වලින් එනවනේ ජාන වලින් එනවනේ ඒ ටික විතරක් මදිනේ අනිවාර්යෙන් වෙන මොන හරි දෙයක් තියෙනවා දැන් තාත්තලේ කාලේ මේ ඒ ගමේ තියෙන පරිසරයත් එක්ක මාර අපිට වඩා මේ ශාස්ත්‍රීය විදියටනේ හම්බෙලා තියෙන කලාව දැන් මගේ කාලේ මම හිතන්නේ මට නම් ගොඩක්ම මේ මියුසික් මේටි තරමට හරි මේ පුළුවන් වෙලා තිබ්බේ එකක් ජානවලින් එන්න ඇති මොන හරි අනිත් එක ගෙදර පොඩි කාලේ ඉඳන් අම්මයි තාත්තයි දෙන්නම සංගීතය උගන්වනවා. ඉතින් අර හැම පොඩි කාලේ ඇහුණි ඇහුන්නේ රාග සප්තකේ තමයි මුලින් සම්පූර්ණ ඇහුණු රාග ඒ ඉතින් ඒ ඇහිලා හැබැයි මම කවදාවත් අර විධිමත් අධ්‍යාපනයේ මියුසික් වල ගිහිල්ලා නැහැ හරියට. ඒ කියන්නේ මේ විශාරද එහෙම කළා නැහැ හැබැයි විශාරද සහ ඊට අමතරව තියෙන හැම එකම ඇහෙනවා. මොකද ගෙදර පෙරදිග සංගීතයත් කරනවා අම්මා බටේර සංගීතය දෙකමත් කරනවානේ. ඉතින් කීබෝඩ්, ඕගන්, වයලින්, ගිටාර් ඔය හැම එකම ඇහිලා සහ කරලා තියෙනවා. ඔබේ ප්‍රියතම ගායකයෝ කවුද ලංකාවේ? ගොඩක් ඉන්නවා. ඒකෙන් දැන් නම් කියන්න ගත්තොත් ගොඩාක්ම කියන්නවා. මම අඳුරගන්න උත්සාහ කරන්නේ ඔබේ අමරදේව ශූරින්ට මම හරිම ආසයි. ඉස්සරිනම් මම සමහරට ඒක තාත්තා ඉස්සරිනම් අහන්නේ අමරදේව ශූරින්ගේ ගීත ඒ නිසා වෙන්නත් ඇති. එහෙම ගියාම බටහිර ගීත ස්ටෝන් එක. ඔව් බටහිර ගීත කරනවා. බටහිර ගීත වලත් මම පරණ ගාක පරණේවා බීටල්ස් ලගේ ඉඳන් ජිම් රීව්ස් හරි ඊට පස්සේ මේ අලුත්ම ගායකයෝ ඔක්කොම අහන එක්කෙනෙක්ට විතරක් මම මේ ලඟු වෙලා ඉන්නේ නැහැ. නෑ. හොඳ හර්ෂ අපි යමු අපි ඊළඟ ගීතයට ඉරතලියට. Thank you.
ඉරතනීයට ඉරවට යන ගිරවුන් දුටිමි සඳ තනීයට සඳ මත හැඳිසාවුන් දුටිමි මල තනීයට පෙතිසිමිනා බමරුන් දුටිමි මගේ තනියට නුඹ විතරක් නැති බව දුටිමි දහස් වරේ සවනට එනවා මැව් මැදුරු නටබුන් නඟ සිත වැල පෙනවා නිවවේදනාගිනි සියෝළඟ මැලවෙනවා ගෙවූ දවස ඔච්චම් කර මට හිනෑනවා ඉර තනියට ඉරවට යන ගිරවුන් දුටිමි සඳ තනියට සඳ මත ඇඳිසාවුන් දුටිමි මල තනියට පෙතිසිමිනා බමරුන් දුටිමි මගේ තනියට නුඹ විතරක් නැති බව දුටිමි කදිම රසවත් ගීතයක කදිම රසවත් ගීතයක් පමණක් නෙමෙයි ඔව් මේක හරිම විශිෂ්ට ගායනයක් මගේ දැනීම අනුව නම් ඔව් දැන් ජාන්ත මම දන්නේ ඔබේ සංගීත භාෂාවේ මොකද්ද මේක විස්තර කරන්න කියලා අපේ රූපන භාෂාවේ තියෙනවා කාලද්දාන කියලා කියන්නේ මේ ඒ ආස්වාස ප්‍රස්වාසයේ තියෙන දිග ලුහුණු බව හරියට ඒක 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 ප්‍රගුණ නොකරපගෙන කුට මෙහෙම ඒ කියන්නේ අමාරුයි දැන් මේ මේ විශේෂයෙන් වේදිකාවේ ගායනා කරනවා නම් මෙන්න මේක හරි වැදගත් ශක්තියක් වැදගත් ලක්ෂණයක්. ඉතින් මම දැක්ක දෙන්නගේම ඔව් මම කරාවිත් දන්නේ අනිත් පුතාලා.
ආරිය දන්නෙත් නෑ කවුරුත් දන්නේ නැහැ. මම එකම එක තැනක හර්ෂදේව සිං කරනවාද මාත් එක එක ප්‍රසංගයක අපි මම හිතන්නේ ආරිය චන්ද්‍රසේනන්ගේ අනුස්මරණ ප්‍රසංගයක මම තාත්තා ගීතයක් ගැයුවා, හර්ෂදේව මලි ගීතයක් ගැයුවා. අපේ පරපුරේ ඉන්න විශිෂ්ටයන් විශිෂ්ට ගායන හැකියාව ඇති කෙනෙක් තමයි හර්ෂ. ඉතින් මොකද ඒක අර කිව්වත් වගේ සීයලගින් තාත්තලගින් හැමෝගෙන්ම එනේවා. ඒකයි මේ හරිම ධර්මංකියෝ කාරණාවට අදාළව කොහොම මර බ්‍රීතින් කැපැසිටි එකක් තියෙනවනේ. ඒක තමයි ලස්සන ආවේ. දැන් මේකට පොඩි උදාහරණයක් කියනවා. ඔව්. ඒක උතුමා උදාහරණ ගන්නවා. ඔව්. දැන් බලන්න ලංකාවේ නාට්‍ය කරුවෝ ඉන්නවා. නාට්‍ය වේදිකෙ ඉන්නවා. සිනමා කරුවෝ ඉන්නවා. සිනමා වේදිකෙමුත් ඉන්නවා. එතකොට සිනමා වේදිකෙක් විතර ඔබ නාට්‍ය වේදිකෙක් විතර ඔබ පුවත්පත් කලාවන්ත මාධ්‍ය වේදිකෙක් විදිහට ඒ ඒ ඒ ඒ ඒ ගත ඒ ඒ කලර් එක වගේ තමයි මේකත්. මොකද හේතුව ඒක ඒක ඔහේ කරන කටියක් තියෙනවා. නැත්නම් නිසි විදිහට කරන කටියක් තියෙනවා. තව එකක් මේ ගීත රචකයා ගැන කියන්න ඕනේ. මේ ගීත රචකයා ගැන දෙයක් කියන්න ඕනේ. අනේ ඔව් ජයන්ත, දැන් මේ ගීතය ඔව් මම ගුවන් විදුලි වැටසහනක් මට ලැබුණා. මට මතක නැහැ සංගීත නර්තනීමාන වගේ එකක් මං හිතන්නේ. ඒක සංගීත කලේ මේ ගීත ඔක්කේම ජයන්ත මල්ලි කවුද MR තිකුල්සිං අපි චූලේ අපි චූලේ අයියා. එයා එතකොට වැඩ කරේ කේදි කොලෙජ් එකේ සංගීතකෙන්. දැන් මේ ගීතේ සංගීතයේ MR චූලසිං. චූලසිං MR චූලසිං. හ්ම් හ්ම් හරි. එතකොට මේ ගීතේ මම තෝරගත්තේ ගීත රචනා බෙන්ග්වේ. මං මට මතක එහෙම ඉන්න ඕන මතක. කිසිසේ හෝ අන්තිමට ගීතේ ගායනා කරලා රචකයා මම දැකලත් නැහැ, අඳුරන්නේ නැහැ, මොකුත් දන්නේ නැහැ. අන්තිමට කොහොමරි මේ ගැන කතාවක් ඇවිල්ලා කොහොම පහු කාලෙක අවුරුදු 10කට 15කට පස්සේ මේ පොඩි මට හම් වෙන්නේ මේ කොළඹදී. හම්මුණා. ඒක මම ගම් මහව. මහව ගම. පොඩි රත්න අංගමලේ. අංගමලේ. හැබැයි එතනට තියෙන්නේ හොඳ කද්දික ෂර්ට් එක නිකන් මෙහෙම නමල ඇඳලා විතක් එහෙම කාලා ඉන්නේ ගොරකියා වගේ. හැබැයි කතා කරොත් මෙතුමත් එක්ක ත්‍රිපිටකයද මේ සාහිත්‍යයද සීලුම දේවල් ඒ ශේෂේ සීලුම දැනුම තියෙන කෙනෙක්. මම මේ වචන දැකපු ගමන්ම එක පාරේ කියුවේ මොකක් හරි මේ තියෙන ගීතේ මට ඕන වෙනම තොර ගත්තා. අපි අම්ම අපි ඊළඟ ගීතේට තිසරතුරට තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් එනම් කෙකුල දෙදුරු වෙන්න පාලා දුනු දේවිදී මදරද රාවනගෙන මීපා ලලිත ලගන සිබරගන්න ඉඩ හරින්න රාධා මමන මද පොදි සීතල වකුල කාපේ මංග යහන් සල්ව සෝදා සුසුම් නලින් කියලෙන්නට ඉඩ හරින්න රාධා
අර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් පෙනුම් කෙකුල දැදුරු වෙන්න පාලා දුනු දියේ මිදී මද රද නාව නගන මීපා ලලිත ලබන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා කලිඳු ගන්තරේ වන ගැබ දියගෙවල පිරුණු උණුසුම නිවාලන්න රාධා ලහෝ පලු සිහිල හෙල්මැලි සඳුන් කල්ක තවරා ඉසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් පෙළුම් කැකුල දැතුරු වෙන්න පාරා දුනු දියේ නිදී මද රඟ රාව නගන මීපා ලලිත ලබන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා හරි හර්ෂ ඔබ ඒ රත්නශ්‍රී විජේසිංහයන් සමග ගුණදාස කපුගේ සමග පියසුනේ ගීත ගෝවින්දේ. ඔව්. ද ඔබ මේ ඒ ගීතය අවසන් කරන්නේ දුනු දියෙන් මිදී නදරද රාව නගන මීපා ලලිත ලවණ සිඹ රඟන්න ඉඩ හරින්න රාධා කියලා. ද මට ඒකට යජුර්වේදයේ එන වේද ගීතිකා කොටසක් එක කරන්න ඉඩ දෙන්න. චතුර්වේදී එකක්. එකක්. යජුර්වේදී තියෙනවා මේකට ගැළපෙන කොටසක් මම එකතු කරලා ඉඩ දෙන්න කියලා ඔබේ අවසර ඉල්ලනවා. ඔව්. එතකොට වෙන්නේ මෙහෙමයි. දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා ලලිත ලවණ සම්බරඟන්න ඉඩ හරින්න රාධා. එවිට දිව්‍ය ආනන්දයේ ප්‍රභාව උත්කෘෂ්ට ප්‍රේමයෙන් සදාකාලිකව ඔබ වැළඳ ගනී. දැන් මෙයා මේ ඔක්කොම ඇසුරෙන් එන්නේ කතන්දර නෙමෙයි. හරිම ලස්සන ගීතයක්. මේ ගීත ගෝවින්දියේම මේ ගීතේ ගීත කෝන්දියේ එන ගීතක පරිවර්තනයක් නොවේ. නෙවෙයි නෙවෙයි. නමුත් රත්නශ්‍රී විජේසිංහගේ දක්ෂතාවය කියන්නේ එතුමා ගීත කෝන්දියේ ඇසුරෙන් මේ නිර්මාණය කළ ගීතය. ඇත්ත වශයෙන්ම මේක ශෘංගාරාත්මක ගීතයක්. හැබැයි පස් පළවෙනි අන්තරාවෙන් තමයි ගොඩක් ශෘංගාරය තියෙන. දෙවෙනි අන්තරයක එපමණ නැහැ. නමුත් ශෘංගාරය වුණත් බොහොම සිස්ට විදිහට රචනා කරලා තියෙනවා. සිස්ට ඒක අනික දැන් මේ ගායන විලාසයට එන්න ඔව් සෑහෙන මේ මේ පුරුදු පුහුණු වීම කළා තියෙන්න එපේ. හදාරලා තියෙන්න එපේ. අනේ ඒ කාලේ ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඒ කියන්නේ මෙහෙමයි. සංගීත විද්‍යාලෙ දිගට නැත්තේ මේක ඔබ. ඔව් නෑ සංගීත කියන්නේ විශ්වවිද්‍යාලෙ කියන්නේ. එතකොට මෙහෙමනේ දැන් මම උසස් පෙළට සංගීත විෂය කරානේ. එතකොට උසස් පෙළ සංගීත විෂයට තියෙනවා මං හිතන්නේ ආනන්ද රාග 22ක්. එතකොට ඒ කාලේ සිලබස් එකට රාග 22ක් තියෙනවා. ඉතින් මේ ඒ 22ම අපි ගායනය කළා. ඉහළින් සමත්‍රාන් විශ්වවිද්‍යාලයට ආවේ. හැබැයි විශ්වවිද්‍යාලයේදී ආයෙ මුලට යනවා. ප්‍රසේදක. ආයෙ බිලාවල් යමන් කාපි කරමත් ආයෙ ඔබ 10:08 මීල 10ට මුලට යනවා. මුලින්ම තමයි ආපහු ප්‍රැක්ටිස් කරලා එන්නේ. හොඳයි අපි එනම් විරාමයකට යමු. හර්ෂ ඔබත් ඉතාම මනහර විදියට පියා සමගේ ගීතය ගායනා කළා. දැන් මම ඔබෙන් අහන්න කැමති ඔබම නිර්මාණය කරපු ගීත එහෙම නැත්නම් ඔබම ගායනා කරපු ගීත ප්‍රමාණිකුත් තියෙනවා කියලා මට ඉස්සෙල්ලා කිව්වා. ඔව්. කොතරම් ප්‍රමාණයක් තියෙනවද සාමාන්‍යයෙන්? මගේ ගීත තියෙනවා දැන් 5ක් විතර තියෙනවා. ඒවා එළි දක්වලා තියෙනවද? ඔව්. සමහර ඒවා එලි දක්වනවා කියන දැන් ඉස්සර වගේ එලි දක්වීම නෑ. YouTube එකට දැම්මම මේක එලි දක්වීමක් විදිහට පිළිගන්න පුළුවන්. YouTube එකේ නේද උඩට. අපි එක ගීත ගායනා කරමු. කොටසක්.
සන්තාපයෙන් සිත පාවී යවි ආකාසේ හිස්වතලේ ඇසොයා තාරුකාවෙන් මං පෙත්තසා මේ පාලු තනියහනේ පෙම්හින අවුලාතියා ඇකොයිද වෙන් වීගියේ පෙම්හින අවුලාතියා ඇකොයිද වෙන් වීගියේ ආදර්ශ ගීතන් ඒකේ තරුණ නිර්මාණය. ඔව් තරුණ නිර්මාණය කරේ රාජ්. රාජ් තමයි සඳමිතුරිය කියන ගීතය හැදුවේ කසුන් කල්ලාර්. පද රචනය කරේ නිලාරෙන් කාසිම. නිලාරෙන් කාසිම. අනෙක් ගීත කවුද සාමාන්‍යයෙන් පද රචනා කරලා තියෙන්නේ? තව ගීතයක් කරා ළඟදිම දාපු එක තමයි දැන් මේ අනවපරපුරේ අර කලින් කිව්වාගේ අලුත්ම මියුසිෂන් කෙනෙක් ඉන්නවා චරිත අතලගේ කියලා. හා එයත් එක්ක මම එකක් එක සිංහල ඔක්කොමගේ විෂුවල් කරපද නෑ දැන් සන්තාපයෙන් එකට විෂුවලයක් කරලා මම දැන් කිව්ව එකට කරලා තියෙනවා හර්ෂ ඔය බොහෝ වෙලාවට මේ වර්තමාන ගීත එහෙම එහෙම මේ දෘශ්‍ය රූප බලාපොරොත්තු වෙමයි නිර්මාණය කරන්නේ එහෙම තියෙනවා නේ ඔව් ඒ කියන්නේ දැන් අර ජනප්‍රිය පොප් සංගීතේ ලංකාවේ ගත්තොත් හැමෝම මොකද්ද විෂුවල් එක කියලානේ මුලින්ම හිතන්නේ මොකද ඒත් නැත්තම් ජනප්‍රිය වෙන්නේ නැහැ කියන එක තියෙනවානේ හැබැයි ඒක තමයි අපි මම හිතන්නේ දැන් ගොඩක් හොඳ ගීතේන ප්‍රවණතාවය අඩු වෙලා තියෙන හේතුවක් කියලා එක නේද මම හිතන්නේ හරි මොකද ඒක කියන්නේ හොඳ කතාව ඔව් හරි ඔබතුමා කිව්ව කතාව සම්පූර්ණයි දැන් බලන්න මම අපි ඉර තනියට ඉර මම අපි කොහෙන් ගායනා කරපු ගීතේ ඔව් සිසර තුලට ඔව් ඉතින් මේ ගීත වලට ඔව් මේ ගීත වලට විෂුවල් ඉල්ලලා අලියපුවා ගීත නෙවෙයි නමුත් මේ මේ උදාහරණ ශෙලම් වෙනවනේ. ඔව් අපිට පුළුවන් සාමාන්‍යයෙන් මේකට මේ වචනය සමස්ත වචනාර්ථයේ අරගෙන අපිට විෂුවල් එකක් කරන්න පුළුවන්. ඉතින් ඒක 7000 ප්‍රශ්නයක් නෑ මොකද මං හිතන්නේ මේ දැන් මේ ගීත අහපු ප්‍රේක්ෂක වුණත් කල්පනා කරයි මේ ගීත කොච්චර වටින ගීතද කියලා ජයන්ත. හරි අපි මිලන්න තෝරගෙන තියෙන්නේ ඔබ මේ වලාකුළු පිළි. අහස් ගං කුසින් බැස
මෙබඳු භාෂා පටත්වයක් සහිත ගීත රචනා පවා ඉතා සියුම්ව තෝරා ගන්න ඔබ සංගීත නිර්මාණයේ බොහොම පරිස්සමින් තෝරා ගන්නා ඔබ ඔව් ගායනයේ බොහොම අර පරිස්සමින් සිද්ධ කරන ඔබ ඔබේ මේ පෞල් ජීවිතය ගැන කියන්න ඕනේ හැබැයි මං ඒ ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ නැහැ මට කිව්වොත් ඇති ඔබේ මේ දරු පැටියා ගැන ඔබ මොකද හිතන්නේ එතකොට කනගාටුවක් නෑ නමුත් අර ශාස්ත්‍රීය සංගීතයේ අංග සම්පූර්ණ විදිහට මේ අධ්‍යාපනයේ ලබන්නට වෙලාකුණේ නෑ හරිද සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළ කරනකොට මෙයාට මෙයාගේ මාමා යෝජනා කරා පරිගණක අධ්‍යාපනයේ ඔබට සුසුයි කියලා. ඊට පස්සේ එක්තරාකට යොමු කළා. ඒ අනුව මෙයා පරිගණක අධ්‍යාපනයේ සෑහෙන ඉදිරියට ගියා. ඉතින් ඔහොම යනකොට මොකද වුනේ? විවේකයේ අඩු වුණා. නැත්තම් ආසාව අඩු වුණේ නැහැ. විවේකයේ අඩු වුණා හොඳටම. ඒ කියන්නේ යාට දැන් සංගීතය කරන්න බෑනේ හදිසියට බෑ ඒක කරන්න බෑ ඈ රාගයක් ගින්නන්න බෑනේ හදිසියට රාග ආලාපේ ඉඳලා ආරෝහණවරණ ඉඳලා අගටම යන්න එපේ ඉතින් ඒක නිසා ඒක මගහැරුණා නමුත් එයාගේ රසව ඒ රසව රස භාව ඒක මෙයාගේ හදවතේ තිබුණා ඒක තමයි මේ ගීත වැඩිද කොහොම හරි අල්ලගෙන වැළඳගෙන ඉතා ඉක්මනට ග්‍රහණය කරගෙන අපිත් එක මාත් එක බෙදා හදාගෙන ඒ රසේ බෙදාගෙන ඒ සාමාන්‍ය විදිහට හැමදාම මෙහෙම කරන්න යා. ඉතින් ඒක නිසා ඇත්තටම ඔච්චර වචන දෙක තුනක් දෙන්නේ ඉතාලම ළම්බරේ මොකද පුතාගෙන. ඒක බොහොම අව්‍යාජෝ අවංකව කිවි. හදවතින් බැගිවි. පුතා එසේ හදවතින් ඔබ ගැන කිව් පියා ගැන මොකද ඔබ කියන්නේ? තාත්තා කියලා නෙමෙයි කියන්නේ. මේ ලංකාවේ දැන් අපි අහන ගීත දැන් ලංකාවේ තියෙන ගීත 10000ක් ලක්ෂයක් විතර කියලා.
ඒ හැම එකෙම ගීතයක් හරියට ගායනා කරනවා කියලා එකක් තියෙනවා. ගීතයක් ඕනෙ විදිහට ගායනා කරන්න පුළුවන් ඔට්ට හරියට ගායනා කිරීම කියලා ගත්තොත් හැම ගීතයක්ම රෙකෝඩ් කරලා ඉතින් දැනට ඔක්කොම ගීත ඇහුවොත් හැම එකම පර්ෆෙක්ට් කියලා තියෙන ගායකයෝ මම දැකලා තියෙන හරිම අඩුයි. එහෙම ඉතින් එක්කෙනෙක් කියලා මම හිතන්නේ, ඒ කියන්නේ මේ පෞල සම්බන්ධයක් නැතුව මම මේ කියන්නේ. ඔව් රයිට්. ඉතින් මං ගොඩක් මේ මගේ සිංගින් වල මං ගොඩක් මේ පරණ සින්දු අහලා ඒවා අරගෙන තියෙනවා ගොඩක්. කියන මම කියන මම කියද්දිත් අලුත් ගීතයක් හම්බුණත් ඒ ගීතය කියලා මම සමහර රෙකෝඩ් කරලා ආයෙ අහලා තාත්තා කිව්වොත් කොහොමද මේක කියන්නේ කියලා ඒ සින්දුවක් අහලා බලනවා. හරි. එතකොට තමයි හරියට කියන්න පුළුවන්. මොකද දැන් ගොඩක් ගීත ගායනේ ගොඩක් දේවල් තියෙනවා. බ්‍රීදින් තියෙනවා, හුස්ම ගන්න තැන්, නවත්තන්න ඕන තැන්, කියන්න ඕන තැන්. ඒ ඔක්කොම පර්ෆෙක්ට්ලි කියලා දිනවා ගොඩක් සින්දුව. ඔව්. ඒකෙන් ගොඩක් ඉගෙන ගත්තා. ඔව්. හරි ඒක හරි. දැන් ඒ ඔක්කොම මතක් කරලා තාත්තා ගැන කියන්න. තාත්තා ගැන කිව්වොත් පොඩි කාලේ ඉඳන් වැඩිය මේ අර එක රාමුවක තාත්තා කියලා එහෙම මේ රාමුවක හිටපු චරිතයක් නෙමෙයි. ඒ කියන්නේ හැමදේම බෙදා හදා ගන්නවා. සින්දුද, යාළුවද, කතාද, ඕන දෙයක් කියන්න පුළුවන්. ඕන දෙයක් කියනවා. එහෙම ඔව්. දැන් කියන්නේ විහිළු කරනවා. එහෙම පරිසරයක් තමයි තිබ්බේ. ඉතින් හරිම සිම්පල්. තාත්තා ගැන එක වචනෙන් කිව්වොත් සිම්පල්. සිම්පල්. වැඩිය සීරියස් නෑ. අම්මා අම්මා ටිකක් සීරියස් කැරක්ටර් එකක්. ඒ කියන්නේ අම්මගෙන් මම ගොඩක් කියව ඉගෙනගෙන තියෙනවා මේ ඒත් මියුසික් වල. එයා මොකද එයා තියරි වෙස්ටර්න් මියුසික් ඒ පැත්තට ගොඩක් බර එක්කෙනෙක්. එයා පොත් ලියලා තියෙනවා මියුසික් ගැන. එහෙම එයාගෙන් ගොඩක් අර අපි කියන්නේ ස්ට්‍රක්චර්ඩ් විදිහට මොනවා හරි ඉගෙන ගන්න ඕන නම් අම්මගෙන් තමයි ඉගෙන ගන්න. හොඳයි. එහෙනම් සෝරි, අපි සාගරයේ සමාන ආදරේ කියව මුවින් වේදනා වදන් කියා හඬන්න එපා ඉතින්. Thank you.
දෙපා තැබු සුගන්ධ මල් යහන් රෑ සඳේ දෙමේ ගියානුවන් තුෂාරයෙන් සලිත ප්‍රේම කල්පනා මිලාන වූ සිතින් ශේෂ වූ යමක් නැති තවත් ඔබේ නමින් සාගරේ සමාන ආදරේ කියූමුමින් වේදනාව දන් කියා අඩන්නෙපායිති මට නැතේ මගේ ලොවේ සුරංගනාවියන් මල් පිපීති මේ ලොවේ සෙමින්න වැලිතරම් රසික රසිකාවියනි WD ආර්යසිංහ හර්ෂදේව ආර්යසිංහ පියපුතුන් සමග අප ගත කරන ලය සහ ලය සම්භාෂණයේ අවසාන අංකයට පෙර විරාමයට අපි දැගලමු. ප්‍රිය රසික රසිකාවියනි ලය සහ ලය සංගීත සම්භාෂණයේ අවසාන අංකයට අපි දැගලමු. ඒ සඳහා අදාළ ගීතයට ඔබට ආරාධනා කරන්නට පෙර හරි මම ඔබට ස්තුති කරන්න කැමති ඔබටත් ඔබේ දෑවර පුත් හර්ෂටත් මේ සම්භාෂණයට සම්බන්ධ වෙලා අපටත් අපේ රසික ප්‍රජාවටත් මහත් ආනන්දනීය හෝරා වක් දෙකක් ගත කරන්න අවකාශය ලබා දී පිළිබඳු මේ මම කැමති අවසාන වශයෙන් ඔබට අවස්ථාවක් ලබා දෙන්න නැත්නම් ඔබ ගහන්න ඔබ මේ ගත කරපු කාලය තුළ විශේෂයෙන් සිහ ශක්ති සහෘදයන් සමග දිග කතා කියන්න යන්න එපා. ඉතාලම කෙටියෙන් කියන්න නම් වෙලාවම දෙහින්න. ඉතාලම කෙටියෙන්. නැත්නම් අපිට මේ කතා ඔබ පුළු පුලා බලා සිටියේ අවස්ථාව ලැබිලා තුරු වන්දනෝ. ඔබ මේ කණ්ඩායම සම්බන්ධයෙන් ඔබේ තිබෙන ලැබැඳියාව ඔබේ ආදරය ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ සියලු සත්‍ය කණ්ඩායමේ දැන් මෙතෙන් ගත්තොත් ආචාර්ය වික්‍රත්නායකගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය කවුද? ජයන්ත රත්නායක. ඊට පස්සේ ලෙලුන් රත්නායක ඉන්නවා. ඊට පස්සේ ඇති සියලුම සහෝදරෝ මේ මහෙන්දලා ඉතුරු සියලුම කට්ටිය ආනන්ද නුවර අපේ මනුස්සකයා සියලුම අය මාසමක පටිගත කිරීම සහ වස්ස කතා විහිළු කතා ගමන් සියලු දෙයට සම්බන්ධෙච්ච ශ්‍රේෂ්ඨම ශ්‍රේෂ්ඨ ශිල්පීන් තොගයක් තමයි ඉන්නේ. ඊළඟට ආනන්ද පෙරේරා කියන්නේ මගේ ගුරුවරයාගේ ලොකු පුතා. ඒ කියන්නේ MGP කලාවේදී මම ඉගෙන ගත්තේ ශිල්පීරා සර්ගෙන්. මේ ලොකු පුතා මේ අනිත් අශෝක ඉන්නේ අශෝක. ආනන්ද ෆයින්ඩර්ස් කරනත් දක්ෂයි. ෆයින්ඩර්ස් කෑම නිෂ්පාදනයේට ඉතාම දක්ෂයි. ෆයින්ඩර්ස් කරන හොඳ නැද්ද හරි? මේ ෆයින්ඩර්ස් ඉතා හොඳයි නම් පොඩි කාලේ අවුරුදු 16 පාරේ කරා උගලක් ආසයිනේ. හැබැයි ආනන්ද හදන වටලපමක් ජයන්තව වටලපම කණ්ඩ මංගිත මේ ලෝකෙ ගොත් මං එහෙම කකාල නෑ. ඉතින් මම දවසක් කලාසනේ එන්න කිට්ටුට ඇරෙන කිට්ටු කිව්වා හරි පොඩි කෑමක් හදනවා කාලය හිට මං මොකද්ද වටලපම් එතද? හැබැයි දැන් කාලෝගේ බාල දේවල් නෑ කිතුල් හකුරුද හැමදේම මෙයා ඔරිජිනල් කිතුල් හකුරු දාලා හැදුව වටලපම ඉතා එක්මනින් ලොකු බෝල්යක් ගෙනලා තිබ්බා මටත් කන්න. මම කාගෙන කාගෙන ගිහිල්ලා වයින්නත් පැත්තකින් තියාගෙන කාලා එහෙනම් ආනන්ද මම යන්නම් ගෝ. ඒ ගියා ගලින් බස් වලට ගිහිනවා. දැන් ඈත පේනවා මේ ඉස්කෝලේ මොකද්ද කින්සුට් කොලෙජ් එක ඈත පේනවා. ඔව් මම ඉන්නවා දැන් ඔහම හන්දිය වයින් එක ඔහම තියා ඉන්නවා. ඉන්නකොට මට තේරෙනවා මම දැන්ත ඔළුව යනවා මෙහෙම. මේ ඇත්ත කතාව මම හිතන්නේ කාටද විලාසිතී. ඔව් මේ බලනකොට මොකද මේ මත්තලා කිතුල් පණිවිඩට මත්තේ හතලව හතර මත්තා මේ පස්සේ මම ඒ ළඟ ගෙදරක් තියෙනවා ගේ ළඟට ගිහිලා සයිඩ් දා ඕම හිටියා. පස්සේ කාඩු පස්සේ නැගලා ගියා. මම අපේ ජෝක කිවින ආනතර මම හිතා කිවි නැද්ද ඔය ඔන්න ඒ ෆයිනස් කතා. ඉතින් ඒක නිසා මම තාම ආදරය කරන ශිල්පීන් කණ මේ ඉන්නේ තාම ආදරය කරන කට්ටිය. ඒ වගේමයි දැන් අපි දින ශ්ලෝකයක පොඩි පෙළ බුලපුලි කියන නබසෝ භූෂණං චන්දං අහසට ආභරණේ සඳ. ඒ වගේ කලාවට ආභරණයක් වූ ජයන්ත චන්දසිං මහතාට ඉතාම ස්තුතියි. ඉතාමත් ස්තුතියි. ඒකත් කියන්නේ ඉස්සෙල්ලා
ඉතින් ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. නබසෝ බුත්‍රන් චන්නන් වගේ ඔබත් ආභරණ කලාව. වොවිතුදී මගේ පුතාගේ නම ඇහුවනේ. ඔව්. මොකද්ද? හර්ෂදේව. හර්ෂදේව. අර සී හර්ෂදේව කියලා රජ කෙනෙක් ඉන්න ඉන්දියාවේ ධාර්මික රජ කෙනෙක්. ඔව්. රත්නාලී නාට්‍ය ලිවියා. ඔව්. උතුමා දරන රත්නාලී නාට්‍ය. එහෙමයි. ඔව්. ඔව්. සංස්කෘත නාට්‍ය. ඇත්ත. ඒ ලියපු රචකයා තමයි සී හර්ෂදේව. හර්ෂදේව. ඉතින් ඒ නම ඒ නම මම අහලා තිබ්බා මම දැම්මයි. හොඳයි. ඒ වරු වැඩසටහනේ ආරම්භයට ආපු පස්සෙට උත්තරේ දෙන්නේ අවසානට. අවසානට. මම හොඳයි. හොඳයි පුතා මම මොකද කියන්නේ? මං හිතන්නේ දැන් මේ නාලිකාව ගැන කියන නම් මේ දෙරණ නාලිකාවේ ගොඩක් අපි දකින්නේ මේ රියැලිටි පැත්ත. මම දැකලා තියෙන දේ රියැලිටි ෂෝස් ගොඩාක් කරනවා. ඒ ඔක්කොගෙම අතරින් මං හිතන්නේ මේ දැන් අර වැල්ලට යන්නේ නැතුව මේ වගේ අලුත් මේක අලුත් කන්සෙප්ට් එකක් නේ. මේ අනිතක ලංකාවේ ටිකක් වැඩිනේ. තාත්තලා පුතාලා දුවලා මේ එහෙම ගීත ගායන හෝ අනිත් ඉන්ඩස්ට්‍රීස් වලින් මං හිතන්නේ ඉතාම හොඳ වැඩසටහනක්. සහ විශේෂයෙන්ම ගොඩක් වැඩසටහන් වලට ගිහිල්ලා තියෙනවා. ඒවල දැන් මියුසිකල් වැඩසටහන නම් මියුසික් පැත්ත හොඳටම තියෙනවනේ. මං හිතනවා සිහශක්ති ඒක උපරිමම කරනවා. අපිට අර ඇහැට විතරක් දැකලා මදි කනටත් හොඳ දැනෙනවනේ. මේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම බලලා මේක හද්දි නිකන් රේඩියෝ එක වගේ හන් හිටියත් මේ වෙනසක් තේරෙනවා. එතකොට මොකද්ද මේ කියලා බලපුවා මේ මේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒකට මූල පොරණයක් කරන්න නාලිකාවලින් නාලිකාවලට ආභරණයක් වේවා දරණ නාලිකාව. මොකද මෙවැනි රසපූර්ණ අර්ථපූර්ණ භාවපූර්ණ වැඩසටහන් සංවිධානය කළා මේ වගේ ආභරණයක් වූ කලාකරුවෝ ගෙන්නලා මේ වගේ ආභරණ මේ වගේ සීලුම කලාකරුවෝ කීප දෙනෙක් එකතු කරගෙන මේ කරන වැඩසටහන ඉතාම සාර්ථකයි. වගේම ඉදිරියටම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක සීලු දෙනා සමග. හොඳ හිතවදිනි අපි නම් අද මේ සමු ගන්නවා අල්ලවට සතියෙත් ලේය සහ ලාය වැඩසටහනින් අපි ඔබ සමග එකතු වෙනවා. නැගිනාතුරු තනිමේරාතියේ මීමල් සුවදක් හලන් ඇදෙන සුළගේ බමරෙත් හැදුනායේ මල් සුවද දිගේ මලේ සුවද මට දෙනුනායි සෙරේ උදයේ සිහිනය සිතක සදා ඔබේ මගේ හද හැඟුමන් පුබුදු කළා එවන් අතීතේ මිහිරක් හිතේ තියා කඳුළු විලේ රත් පියුම් සඳ නැගෙනතුරු තනිමේ රාත්‍රියේ මීමල් සුවඳක් අරන් ඇරෙන සුළඟේ බඹරෙකු
සුවඳ මට දැනුනායි ආලවියේ බැඳි සෙනෙහස තුරුළු කරන් සදා සොඳුරු ලොව තවමත් පීදීය සිහිනයසේ ඔබ ඈතින් ඇදෙන ලෙසින් සඳත් රැයක් මගේ තනියට ළඟ මැදින් සඳ නැගෙන තුරු කනිමේරාත්‍රී මේ මල් සුවඳක් අරන් ඇදෙන සුළඟේ බමරෙක් හැදුනා ඒ මල් සුවඳ දිගේ මලේ සුවඳ මට දැනුනායින් සරේ සඳසී බැඳී ආදරේ